අයිබෝන් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදෙන සෑම දේශපාලන පක්ෂයක්ම ඒ කියන්නේ ජනාධිපති ධුරය දන්න රනිල් වික්‍රමසිංහගේ සිට 225ම එක සමාන දූෂිතයි කියනකොට මම දැක්කා මල්මාගේ නායක අනුර කුමාර දිසා නායක වැඩසටහනකට සලකුණ වැඩසටහනට ඉදිරිපත් වෙමින් ඌ අභියෝගයක් කළා විනිවිද පදනමට ඌට එරෙහිව තියෙන ඕනම චෝදනාවක් කියන්නේ අපි ඕනම දෙයකට ලැප්ටි කියලා. අද මම ඒකට මම ඔබට කිව්වා මම මේ සම්බන්ධ පිළිතුරු දෙනවා කියලා. මම ආරාධනා කරන අනුර කුමාර දිසා නායකට ඒක ඍජුවම ඒක තමයි ලෝකේ වෙන රටවල් වල සිදු වෙන ප්‍රවේදේ. පාර්ශවයක් දෙපාර්ශවයක් අතර එහෙම ඝට්ටනයක් තියනවා නම් එහෙම අභියෝග කරනවා නම් එකිනෙක මහජනතාව හම්බවට ඇවිල්ලා තමන්ගේ අනිකාට දෙන චෝදනා ඉදිරිපත් කරලා ජනතාවට ආතාව දෙනවා ඒ ගැන තොරතුරු දැනගන්න. ලංකාවේක නැති නිසා දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා වෙන වෙනම ඔහු කතා කරනවා නමුත් මූණ දෙන්නේ නැහැ. ඒකට මම පස්සේ ඔබම තේරුම් ගන්න ඇයි කියලා අද මේකට පිළිතුරක් දෙන්න ඕන. ඔබ දන්නා නාරන්ද කියන්නේ 225න් ඕන කෙනෙක්. දැන් ඊයේ කවුද රණසිංහ රනිල් වික්‍රමසිංහට එරෙහිව දිලිච්ච නඩුව ඔබ දන්නවා ලිට්‍රෝ ගෑස් කේස් එකේ බිලියන 3ක් පමණ ලෝක බැංකුව දීපු බිලියන 3ක් පමණ මුදල් ගෑස් ගන්න තිබු මුදල් එක හොරකම් කළා එක වංචා කළා බිලියන 3ක් පමණ ඒ අධිකරණයේ දාපු නඩුව දිගින් දිගටම ඇදී යනකොට ඔහු ඒක කරලා ඉවරයි මොකද සති දෙකක් ඇතුළත ඉල්ලලා තිබුණා ඒ මේ ඩොලර් 96ට ගන්න දෙවිච්ච ගෑස් එක 129ට නවත්තන්න ගන්න හදන එක නවත්තන්න නමුත් ඒක කරන්න බැරි වුණා නඩුව ඇදිලා ගියා අන්තිමට සල්ලිත් ඉවරයි ලෝක බැංකුව දීපු සල්ලිත් පාවිච්චි කළා වුන් ඒ සල්ලි වංචා කළා අන්තිමට 129ට ගත්තා ඒ නිසා ඒ නඩුව තව දුරටත් පවත්වාගෙන යෑමේ තේරුමක් නැති නිසා ඒ නඩුව ඉල්ලාස් කරගත්තා ඒ වගේම ඔබ දන්නවා මේ පර්මිට් මේ ලංකාවේ දේශපාලන යථාර්ථය මම මේ ඔබට කතා කරා පර්මිට් බඩු වංචාවේදී මම ඔබට පෙන්නුවා මේ රටේ ජනතාවට මේ සම්බන්ධ සියලුම පාර්ශවය පොහොට්ටුව සමග ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ මේ සියලු දෙනාම මේ වංචාවට සම්බන්ධයි ජනතා විමුක්ති පෙරමුණ ඇරෙන්න අනිත් පක්ෂ ඔක්කොම ගත්ත පර්මිට් එක අද ගත්ත හෙට එක මිලියන 33ම ආරගාන ඒ කියන්නේ ලක්ෂ 330 ගාන හොරකම් කරා නමුත් වීරමාස කියන හිටපු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙක් ඔහු හා තව කීප දෙනෙක් කල්පනා කළා මේක දැන් අපි මෙහෙම පර්මිට් එක විකුත් අපි අහු වෙනවා ඉතින් අපි වාහන ගෙනල්ලා වාහනේ දෙමු අපේ නම පාවිච්චි කරන්න කියලා. ඒක තමයි ගලේ ඔහු කළා. ඔහුත් ඒ විදිහටම ගෙනල්ලා ලෑන්ඩ් ක්‍රූසර් එකක් අයිබරි කලර් ජීප් එකක් ගෙනල්ලා වික්කා 97 CAT රෙජිස්ට්‍රේෂන් එක. ඒ වගේම අනුකුමාර දිසානායක කට්ටියක් බැලුවා මේකට අපි කොටු වෙනවා. ඔහුත් කළේ ඔහු ගෙනල්ලා වාහන විකුණලා ඒ වාහන විකුණලාගේ බද්ද රජයට අහිමි කරලා ඒ කියන්නේ රජේ බදු වංචා කිරීම බලපතල අපරාධයක්. කොටින්ම පර්මිට් ගේන්නවා නීතියක් නැහැ. ඒක දුන්නේ කවුද රනිල් වික්‍රමසිංහගේ නියෝගයට නාරම් පනාව කියලා ජනමාධ්‍ය මාර්තංශලේ කම්බරයා. එහෙම නීතියක් නැත. රජේ බදු ආදායම වංචා කරලා වාහන ගේන්න කිසිම නීතියක් නැහැ. මේ කට්ටියම දැනගෙන හිටියා 225ම දැනගෙන හිටියා. නමුත් ඒ වංචාව කළා. අනිත් කට්ටිය ආරෙම විජුවම අතට ගත්තා මුල මේ කට්ටිය ගලේ ඔවුන් මේ තියෙන ඔවුන්ගේ ගිණුම වල එක මේ ඔක්කොම ටික මම අද ඔබට ඉදිරිපත් කරනවා මම අද අභියෝග කරනවා මේක කෙලින්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ජනතාවට පිළිතුරු දෙන්න. එහෙම නැත්නම් කෙලින්ම මූණට මූණ බය නැතුව එන්න නාගානන්දත් එක්ක. ඒක මම සංවිධානය කරන්න ඔබ ඇවිල්ලා ඔබේ පාරිශුද්ධත්වය මම දැක්ක ඒකේ පාරිශුද්ධත්වය කතා කරන උත්තර දෙන්න. මේකේ තියෙන 10,900,000 දසලක්ෂ 10යි ලක්ෂ 9ක්. එකන් ලක්ෂ 109ක් රජයේ බදු ආදායම් වංචා කරලා තමන්ගේ ගිණුමට දාගත්තා. හරිද? එතකොට මේ කතා කරන අයද දැන් මේකට උත්තරයක් අපි බලමු මොනවද ඔහු කියන්නේ කියලා. ඔහුට දෙන්න පිළිතුරක් නැහැ. ඒක තනි කර රජයේ ඒකාබද්ධ අරමුදලට මම ඔබට කිව්වා අර UB වන්විනායක වගේ මහතුරු වෙන කාලේ පත්ත පහක් ගත්තන රජයේ ආදායම් ගාල් දීපු වාහනය දුන්නම එක්සත් ජාතීන්ගේ වද මේ ලෝක බැංකුවෙන් දුන්නම තෝ වාහනේ ගෙනල්ලා විකුණලා මහා මේ ඒකාබද්ධ අරමුදලට බැර කළා. ඔන්න එක දෙන්න අපි බලමු අනුර කුමාර මොනවද මේකට දෙන පිළිතුර කියලා. දෙක මම දැක්ක කවුද අර අනිත් පක්ෂයේ මොනවද පෙරටුගාමියේ පක්ෂය අය කතා කරලා තිබුණා මොහු ඇවිල්ලා මේ කොහෙදෝ විශාල වංචාවක් කරනවා කියලා නැත්නම් පක්ෂයේ මුදල් අරමුදල් මහ ජනතාවගේ ආධාර මොහු වංචා කරනවා කියලා මට ඒකට මම උඩු දුන්නා. ඒ සම්බන්ධව තොරතුරු පෙරටුගාමියන්ට මේ පක්ෂය ඔක්කොම ගිනුවා තමයි නගරන්නේ සත්තු.
මේකයි මම කියන්නේ. මම එතනදී ඔබට පෙන්වුවා අනිත් අය කොහොමද ඒ වංචා කරන මොවුන් කොහොමද කරන්නේ. මේ පක්ෂයේ පොලි ආදායම මම ඔබට කියන්නේ මේකේ තියෙනවා 12,512,544. ඒ කියන්නේ 121,12,544ක වාර්ෂික පොලි ආදායම. මේ මුදල් අද කො මම හිතුව පිරුටුගාමින්ට මේක ජනතා විද්‍යුත් බලමුණේ නාගයන්ගෙන් ප්‍රශ්න කරන්න අදේ මුදලුත් නැහැ පොලියක් නැහැ අපි බලමු අනුර කුමාරය ඒකට දෙන පිළිතුර මෙන්න ඔහුගේ ගිණුම් වාර්තාව අස්සම් කරන්නේ ටිබ්ලින් සිල්වා පහ පක්ෂ ලේකම් ඒ කියන්නේ පහ ප්‍රධාන මණ්ඩල මාධ්‍ය සභික නිලධාරී කියන්නේ මොන්ගේ තියෙන පක්ෂේ තුන් දෙනෙක් අස්සම් කරලා දෙන ඒක ඒකට අපි දෙන පිළිතුර බලමු ඊළඟ එක තමයි මම මේ ගිණුම් වාර්තා ගැන ඉස්සලා කතා කරලා ඊළඟට අපි එමු. තුන්වෙනි එක තමයි ජනතා විමුක්ති පෙරමුණ හා අනිත් දේශපාලන පක්ෂ ජනාධිපති මැතිවරණයේදී මුදල් වේදනා කිරීම. බිනිවිද ඔබ දන්නවා 2015 16 ඉඳලා 2019 ඔක්තෝබර වෙනකන් මේ වැඩසටහනදී එක් කළා. නමුත් ඔවුන් සංවිධානාත්මකව එක වැළැක්වුවා. මේ වෙනකොට ඒ අපරාධය කරපු චූදිතයා එකට සම්බන්ධව ඒ ඔක්කොම දැන් අධිකරණය හමුවේ. ඔහු දැන් වරදකරු වෙන්න අධිකරණය තීන්දුව කළා කියනකොට තීන්දුව දෙන්න කලින් ඔහුගේ අභියාචන අධිකරණයට ඊට පස්සේ ඒක අභියාචන අධිකරණය ප්‍රතික්ෂේප කළා ඒ චුද්ධිතයා දැන් ඒක තීන්දුව දෙන එක වළක්වන්න ඔහු අභියාචන අධිකරණය ප්‍රතික්ෂේප කළා ඊට පස්සේ දැන් ඔහු දැන් හිර වෙලා තියෙනවා අපි බලමු ඔහුට මොකද වෙන්නේ කියලා නමුත් ජනාධිපති මෙතනින් පස්සේ ඔබ දන්නා දිගින් දිගටම මේ විදිහට අපහාස අබලාද නොකරපු දෙයක් නමුත් ඒක නිසාමයි නේද මේ තැඹිලි මුල්ල කියන මනුස්සයා හිර යවන්න නෙමෙයි නළුව දැම්මේ ජනතාවට දෙන්න ඕනේ ඔළුවට දාන්න ඕනේ නැත්නම් ගව සම්පත කියලා තමයි රටේ පුරවැසියාව දාලා ගන්න. ඒක නිසා තමයි නළුව පැවරුවේ. හැබැයි ඔහුට අධිකරණ තීන්දුව ලැබුණාම ඔබට බලා ගන්න පුළුවන් මොන තරම් බලපතල අපරාධයක්ද කියලා කවුද මහින්ද දේශප්‍රිය මේ කට්ටිය. මහින්ද දේශප්‍රිය, අජි ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ ඔය ඔක්කොම ගලේ අර 34 දෙනෙක් කියන ඔවුන්ගෙන් කිසිම අභියෝගයක් තිබුණේ නැහැ. जनता अभियोगे राजपक्ष निरपहरी गिन वार्ता संपूर्ण वेबसाइटी वार्ता प्रसिद्ध मेरे जनता पसुगे पार्लमेंट जनता विमुक्ति नायक प्रसिद्ध කියනවා ජනාධිපති මැතිවරණයේ වියදම 63,573,634 මේ සම්බන්ධව මේ දින ඔවුන්ගේ වාර්තාව කිසිම අපේ මැතිවරණ ගිණුම් වාර්තාවේ පිටු 9ක් පමණ තියෙනවා ඒක සම්පූර්ණ ගිණුම් වාර්තාව අපිට බලන්න හැමදේම ශීර්ෂගත කරලා ඔක්කොම වාර්තාව කියලා මේකේ තියෙන්නේ තනි ලයින් එකයි මේකේ තියෙන්නේ මොකද ජනාධිපති මැතිවරණ වියදම් මොනවටද කොහොමද කාටද කොතේ ගෙවුවද කිසිම විස්තරයක් නැහැ. පාරිශුද්ධත්වය නම් ඒක ඒ විදිහට කතා කරන්න ඕන. හොරකම වංචාව තක්කඩිකම කරමින් යම් සංවිධානයක් පෙනී හිටිනවා නම් ඒට එරෙහිව නැගී සිටීම පුරවැසියාගේ යුතුකම. පුරවැසියා පෙනී හිටින්න ඕනේ තමගේ මාතෘභූමිය හා නීතියේ ආධිපත්‍ය හා ස්වාධීන අධිකරණය වෙනුවෙන් නිසා දේශපාලන පක්ෂ වෙනුවෙන් නොවේ. जनाधिपति बलतल पेवरीमट रणिल विक्रमसिंह बलतल पेवरीमट गन्ना उत्साह जनता अनुकुमार दिशा नायक आधार संपूर्ण बुर्वा दीने संबंध गेनापू अनुकुमार दिशा नायक गेनापू व्यवस्था संशोधन दिने जूली हाय इधरपत्नी पार्लमेंट पार्लमेंट मंत्री विजित हेरा मेके मगटिया व्यवस्था अस्पर्शनीय ऐतिहासिक आंध्र व्यवस्था नीति आधिपत्य स्वाधीन अधिकारण मे वीन उमे मूलिक ऐतिहासिक पार्लमेंट क्रियात्मक विधायक जनाधिपति क्रियात्मक परमाधिपति बल अंग्यागंध काट මේ සම්බන්ධයෙන් මොන ඉදිරිපත් කරපු මේකේ උත්සාහ කරනවා ජනාධිපතිවරයා ඡන්දයෙන් පත්කිර ගැනීමේ අයිතිය ජනතාවගෙන් පැහැරගෙන රනිල් වික්‍රමසිංහට දෙන්න තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මේකෙදි මොකද වෙන්නේ මේක අභියෝග කරපුවම ශ්‍රේෂ්ඨ අධිකරණේ පක්ෂයේ විජිත හේරත් කියන මන්ත්‍රීවරයා සහ මධ්‍යම කාර්යක සභාවේ සමාජිකයෝ වෙන සුනිල් වටගල කියන තැනට පෙත්සමක් හා දියුණු පෙත්සමක්
අධිකරණයට ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ බැගෑ පැත්වෙල්ලා සිටියා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට පාර්ලිමේන්තුවේ 225ට පුළුවන් එකට ජනතාව හමුවට යන්න අවශ්‍ය නැත කවුරු මේ ව්‍යාපාර සංශෝධනය හැදුවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඒක සම්පාදනය කළේ ජයම්පති වික්‍රමරත්න ඔහු මේ සම්බන්ධව නාගානන්දට ඍජුවම කිව්ව ඔව් මමයි මේක හැදුවේ ඒ රෙකෝඩින් එකත් මම ඔබට දැම්ම ඔක අපි රජු එක ඉදිරිපත් කරන්න නමුත් ජනතා නියෝගිත පෙරමුණේ අනුරු කුමාර කිව්ව නෑ මම ඒක ඉදිරිපත් කරන්න අපි බලමු දැන් අනුරු කුමාර දිසානායකට මේකට මේ රටේ ජනතාවට දෙන උත්තරේ මොකද ඔහුගේ පාරිශුද්ධත්වය ගැන අවංකත්වය ගැන ඔහු කතා කරපු නිසා ඔබට තියෙන අයිතියක් දැනගන්න රටේ ජනතාවට බොරු කියලා අපි දැන් අවුරුදු 75ක් අපි වංචාවකට අහු වුණා. ඒ කියන කරුණා කරලා මේ ප්‍රසිද්ධියේ පිළිගන්න නැත්නම් නැහැ කියන්න නැත්නම් ඔව් කියන්න අපිට තවදුරටත් වංචා කරන්න එපා. ඊළඟ එක තමයි පළාත් සභා ඡන්දය. මේක 2017 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමේදී තිබිච්ච ඡන්දය. ඒ ඡන්දය අවලංගු කිරීමට කාටද බෑ. ඒකත් ඇල්ලලා ආන්දම යථාර්ථයේ පිළිඅරගෙන තියෙන ඔබේ අධිකාරී බලයේ වැදගත්ම අංගයක් තමයි ඒ තියෙන සෝෂල් කොන්ට්‍රැක්ට් එක. අවුරුදු 5න් 5කට මෙයාට දෙන එක අවසන් වුණාම ඔබේ අයිතියක් නව සමාජීය සාර්ථක කිරීම. ඒක 2017 සැප්තැම්බර් 8 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ පැහැදිලිව ඡන්ද පිළිඳුව දුන්න ඡන්ද කල්ලාන්න බෑ. මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමග ටීන් එකක් සමග එකතු වෙලා අනුරු කුමාර දිසානායක 2017 සැප්තැම්බර් 20 වෙනි දින අත උස්සන ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවට එරෙහිව ඔවුන්ට ඒ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන්නේ ඒකට හිතපු නීතිපති ජයන්ත ජයසූරිය. ඒක තමයි ඔවුන් කොම එකතු වෙලා ඌට පස්සේ ආගමෙන් සුදු කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයෙන් නැති කිරීමකට ඍජුවම ක්‍රියා කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. එතනදී මේක ශ්‍රේෂ්ඨ අධිකරණයේ දීපු තීන්දුව මේ විදිහට කානෝට විසි කරලා 2017 සැප්තැම්බර් 20 වෙනිදා අධිකරණයේ ස්වාධීනත්වයේ පැත්තකට දාලා මේ වැඩේ කළේ මේ මෙතන ඉන්න සම්පූර්ණයෙන්ම පටන් ගන්න චම්පි කරනවකගෙන් ඉවර වෙන්නේ සරත් ෆොන්සේකාගෙන් මේ සියලු දෙනාම ජනරාල් නියුක්ත කරමුනේ විජිතේරත් අනුර දිසානායක නිහාල් ගලප්පත්ති සුනිල් ගෙන්දමුනේ හඳුන්නේති බිමල් රත්නායක නලින්ද ජයතිස්ස මේ හය දෙනාම ඡන්දය අතෝසන කල් දාන අතෝසන පුරවැසියෝ හැටියට මම ඔබට ඉල්ලීමක් කරනවා කිසිම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් හෝ පුද්ගලයෙක් වෙන විශ්වාස කරන්න එපා ඔබට පුළුවන් වෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට ඔබව වංචා කරනවා නම් බය නැතුව ප්‍රශ්න කරන්න මොකද්ද මේ ඔබ කරලා තියෙන්නේ මේ විදිහට විනිවිද පදනමේ නායක ඔහු ඇවිල්ලා අපිට සම්පූර්ණ හැන්සාඩ් එකක් ඉදිරිපත් කළා ඒ වගේම පාර්ලිමේන්තුව ඔබ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ජන කියන්නේ ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු තීන්දුවක් අපිට ඉදිරිපත් කළා මොකද්ද මේ කරලා තියෙන වංචාව කියලා කෙලින්ම ප්‍රශ්න කරා ඊට පස්සේ ඒක තමයි අත්‍යවශ්‍ය දේ ඔක සජිත් ප්‍රේමදාසට බලංගුයි රනිල් වික්‍රමසිංහට බලංගුයි ඒ වගේම මහින්ද රාජපක්ෂට බලංගුයි TNA සංවිධානයටත් බලංගුයි මුස්ලිම් කොංග්‍රස් එකටත් බලංගුයි වංචා කරනවා රටේ මහ ජනතාව මොකද ඔබ තමයි ජන රජයේ අධිකාරියේ බලවතා ඔබට ඉල්ලි මේ රටේ කවුරුත් කවුරු හෝ ඒක වංචා කරනවා නම් ඔබේ වගකීමක් යුතුකමක් අනාගත පරම්පරාවේ උරුමය ආරක්ෂා කිරීම සඳහා ඍජුවම මෙදියත් වෙලා ඒක ප්‍රශ්න කරන්නේ ඊළඟ එක මේකත් හොඳ සාහන්න ඔබට මතක ඇති දැන් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියාචන නඩුවක් තියෙනවා අභියාචන අධිකරණයේ විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කවුද චූදිතයා දුෂාන් බදුරුනි කවුද උට ඒකට ආධාර දුන්නේ බැසිල් රාජපක්ෂ ආරක්ෂිත වනය ආරක්ෂා කර ගැනීම නාගානන්දගේ වගකීමක් නෙමෙයි සමස්ත පුරවැසියාගේම වගකීම කියන එක ව්‍යවස්ථාවේ 28 කතා කරනවා ආරක්ෂිත වනය ඒ වගේම අල්ලස් දූෂණ වංචාව වලට එරෙහිව නැගී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකීම මේ සම්බන්ධයෙන් මේ නඩුව යද්දී දැනට එක නඩුවක තීන්දුව දීලා ඉවරයි ඒ තීන්දුව අනුව ඔහුට කියලා දෙනවා ලංකාවේ ඕන තැනක කැළේවාවන් කියලා ඒක නාගානන්ද එකඟ වුණේ නැහැ ඒකින්ද ඒ නඩුව තවම යනවා මොකද මම ඔහුට බල කරන්නේ රිෂාඩ් බදුරුදීන්ට හිටවපු තැන දැන් බැසිකිලි වගේ නිකන් හට් වගේ ගහලා ඒක ගලවලා විසි කළා ඒ තැන් වල කැළේ හිටවන්න ඕන ඒ සම්බන්ධයෙන් මේ නඩුව යද්දී මේ පක්ෂයේ කවුද ලාල්කාන්ත සහ සමරසිංහ මොන වසන්ත සමරසිංහ මොවුන් ගිහිල්ලා
මේ කැලේ කපපු තැනට ගිහිල්ලා රිෂාඩ් බදුරුදීන් එක්ක මහජනතාවේ ඉදිරියට ඇවිල්ලා ජනමාධ්‍ය හමුවේ පෙනී සිටීමෙන් පෙනී සිටීමේ ඔහු කියනවා ලාල් කාන්ත කියන පුද්ගලයා අපි මෙතනට ආවා අපිට නම් මෙතන කැලේ කපලා තියෙන බවක් පේන්නේ නැහැ රජයේ නිලධාරීන් ඔක්කොම ඉන්නවා අපි ඔවුන්ව ප්‍රශ්න කළා කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතන වෙලා නැහැ මේ බොරු චෝදනාවක් ওই වීඩියෝ ක්ලිප් එකත් ඔබට දාන්න කොහොම එතකොට විනිවිද භාවයේ කොහොම එතකොට වගකීම කොහොම එතකොට ඔය කතා කරන පාරිශුද්ධත්වය රටේ ජනතාව නියෝජනය කරනවා නම් 2025 කවුරු හුඟෝ ඔවුන්ගේ පාරිශුද්ධයේ තිබිය යුතුමයි වගකීම තිබිය යුතුමයි විනිවිද භාවයේ තිබිය යුතුමයි එතනදී ජනතාවගේ මුතුබරමුට ලැබෙන ලකුණු බිඳුවයි ඒ කියන්නේ පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ ජවිපේ මේ සියලුම සංවිධානය එක වගේම දූෂිතයි එහෙම නැත්නම් එදා ලාල් කාන්ත වසන්ත සමරදින්ග ගෙයලා කවුද මේ විල්පත්තුවට ගෙයලා බදුරුදින් ඉස්සරහා ඒ වගේ කැත ප්‍රකාශයක් කරන්නේ දන්නෝ අධිකරණය හම්බ වෙන අර දෙයක් තියෙනවා කියලා දැන දැන මුළු රටම වංචා කළා ඊළඟට බලමු ඔබට දෙන පිළිතුර මොකක්ද කියලා හැබැයි ඔයා ගිහිල්ලා කොතනද කියලා නාගරතුරු කොටු වෙනවා ඔබ හැංගිලා ඉඳ බෑ කොයි වෙලාවකරි අනු කුමාර කොටු වෙන එක කොටු වෙනවාමයි ඒකෙන්ද මට ආරංචියක් තියෙනවා මේ අවස්ථාවනකොට ඔහු ඉවත් වෙලා මෙන්න කෙනෙක් ඉදිරිපත් කරන්න යනවා කියලා හරිනිගේ නම අත් යෝජනා වෙලා තියෙනවා මට මන් දන්නේ කවුරු ඉදිරිපත් වෙනවා කියලා මේකයි යථාර්ථය ඊළඟට මම ඔබට ඉස්සෙල්ලා කතා කරන්නේ පර්මිට් කතාව රේගු නීතිය ප්‍රකාරව කිසිම ආකාරයකින් බදු වංචා කරන්න බෑ අමාත්‍ය මණ්ඩලයට එහෙම බදු වංචා කරන්න බලයක් දෙන්න බෑ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අධිකාරිය පාලන විදුව පමණයි නමුත් අර නාරම්පණාව කියලා කොයි දියානේ පරිපාලන සේවය නිලධාරියෙකුට බලකලා රනිල් වික්‍රමසිංහ ඔබ බය නැතුව දීපම් පර්මිට් අපි එක බලා ගන්න ඊට පස්සේ මම ඔබට කිව්ව මොහොනුත්තේ වංචා විදිය කියලා මොහොන් කියන ශ්‍රේෂ්ඨ අධිකරණයට නඩුවා නඩුව අංකේ 174 2021 105 ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ මූලික අධිවාසිකම් නඩුවක් පවරමින් මොහොන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ එල්ලීමක් කළා මන්ත්‍රීවරුන්ට පර්මිට් ගේන්න මේ අවස්ථාවේදී උත්සාහ කරනවා පර්මිට් දීලා වාහන ගේන්න වහාම මේක නවත්තන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ එල්ලීමක් කළා ඔබට කියනවා නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ නිකන් නඩුව දාන්න බෑ ඒකේ තියෙනවා හැම විටම එන්ඩෝනි මොනවාද අට්මෝස් ගුඩ් ෆේත් සම්පූර්ණ පාරිශුද්ධත්වය දැන් අනු කුමාර කියනවානේ මගේ පාරිශුද්ධත්වය කියන්නේ ඇවිල්ලා කියන්න ඕන අපි 6 දෙනා මේ වංචාව කළා අපි 6 දෙනා ජවිපේ 6 දෙනෙක් නියෝජනය කරනවා පර්මිට් වහන ගෙනාලා විකුණලා ඒ අරමුදල් අපි වංචා කළා නමුත් අපි දැන් තේරුම් ගන්න තියෙනවා මේක බරපතල අපරාධයක් වංචාව රජයේ සාමාන්‍ය ජනතාව හාල් පිටි දීන පරිපූර්ණ බදු කෙවල රටක මේක වැරද්දක් කියලා අපි පිළිගන්නවා ඒක හින්දා අපි දැන් මේක අභියෝග කරනවා කියලා ඇත්ත කියන්න ඕන. ඒ වගේම වුන් වංචා කරපු වාහන මොනවද? ඒ වගේ විතර රේගු සටහන් කර බදු අත්හැරීමේ ඔක්කොම ටික ඉදිරිපත් කරනවා. මේ කිසි දෙයක් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. ඒක තමයි කිව්වේ මොනවද මම කිව්වේ? අට්මෝස් ගුඩ් ෆීල්. උබරිමා ෆීල්. ඒක නැතුව අධිකරණයට එන්න බෑ. ඒ අවස්ථාවේදී මහජන අයිති ඍජුවම බල කරමින් මහජනතාව වෙනුවෙන් නාගරන්දේ රජුට නඩුවට ඍජුවම මැදිහත් ඒ අත්තයිද ගොඩක් අය කතා කරලා නමුත් නාගරන්දේ එහෙම කතා කරලා වැඩක් නැහැ ඔහුට මේ කිසිම දෙයක් අදාළ නැහැ මහජන අයිති වංචා කරන කිසිම කෙනෙකුට ඕගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ ඒනම් ඔහුට සිද්ධ වුණා එදා මේ නඩුව අධිකරණ විභාගයට ගත අවස්ථාවේදී කොන්දේසි විරහිතව මේ නඩුව ඉල්ලාස් හරි මේක දිනේ ඇවිල්ලා 2022 ජූනි මාසේ 7 වෙනිදා. ඒ අවස්ථාවේදී නඩු ඉල්ලාත් කරගත්තේ ඇයි? ඒ නඩුව ගියා නම් මගේ නඩුවේ වාර්තාව ඔබට පළ කරනවා අනුර කුමාර එදා දනගස්සනවා. ඊට පස්සේ එළියට ඇවිල්ලා පක්ෂී සුනිල් වටගලගෙන නීතිඥයා මම ඔබට කිව්වා. ඔහු ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෙනුවෙන් අධිකරණයේ ඉදිරිපත් වන නීතිඥයාගේ ෆයිල් එක උසන් යන්නේ විතරයි. මොහු ඇවිල්ලා රටේ ජනතාවට සම්පූර්ණයෙන්ම ජනතාව වංචා කරමින් ප්‍රකාශයක් කළා නීතිපතිවරයා ඇටර්නි ජෙනරල් එක ගිමන අන්ඩර්ටේකින් සහතිකයක් දුන්න අධිකරණයට මාන ගෙන්නේ නැහැ සම්පූර්ණ බොරුව කිසිම සහතිකයක් දුන්නේ නැහැ නීතිපති කිව්වේ රජයට මේ අවස්ථාවේ මූල්‍යමය අර්බුදයක් තියෙනවා ඒකෙන් කොහොමවත් මේ වාහන ගෙන්නේ නැහැ ඒ හැරෙන්න රජය වෙනුවෙන් නීතිපති ඇවිල්ලා කොහෙත්ම සහතිකයක් දුන්නේ නැහැ මේ වාහන ගෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් අපිටම ලබන සතියේ හැල ලබන මාසෙේ වාහන ඔක්කොම ගේනවා ජනතා විමුක්ති පෙරමුණට එල්ලෙන්න කිසිම සහතිකයක් නැහැ. ඇයි? අධිකරණයට එහෙම සහතිකයක් දීලා නැහැ. එතකොට ඒකත් ඇවිල්ලා
බරපතල වංචාව කියනක ඔබට පේනවා. දැන් අපි බලමු මේ කට්ටිය දැන් මේ සම්බන්ධව දෙන පිළිතුර මොකක්ද කියලා. අකාරණ ධර්මයක් තියෙනවා. මම තව මේක බලලා අනුර කුමාර දෙන උත්තර බලලා අපි කරමු. ඊළඟ එකෙන් මම නවත්තනවා. අදට මේ ප්‍රමාණයි. කොළඹ නගර සභාව නාගරික මන්ත්‍රීවරු සීල් දනම් පහේ මේකදිනා ජනතා විමුක්ති පෙරමුණේ සීල් දනම් මම එකේ ඔයගොල්ලන්ට ෆොටෝග්‍රාෆ් දාලා මේක කතා කරලා රටට මිලියන 410ක් 20ක් රජයේ කියන නගර සභාවේ ආදායම ඔබ දන්නවා වාහන පාර්ක් කරනකොටම ලැබෙන ආදායම වංචා කරනවා එක එක තැන්වල දැන් මම ඉන්නේ නුගේගොඩ මම ගන්නවා පාකින් ස්පේස් එකක් ගන්නවා කොහේ හරි කේසර් ස්ට්‍රීට් එකේ හරි එක්කෝ හොස්පිටල් ස්ට්‍රීට් එකේ හරි ගාව බිසි තැනක අරගෙන මම තාම මිනිකුට විකුණනවා විකුණන හේට මම ඒකේ ආදායමෙන් භාගයක් ගන්නවා ඒකත් ඒක බරපතල වංචාවක් ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එක මම මේ රටේ ජනතාවට පබ්ලිෂ් කළා මම ඔබට කිව්වා මෙතන ජවිපේ සියලුම නාගරික මන්ත්‍රීවරු ඉන්නවා මම බල කරන අනුර කුමාර දිසානායකට මේ සම්බන්ධ පිළිතුරක් දෙන්න ඕනේ ජනතාවට ඔබ මොනවද මේ මන්ත්‍රීවරුන් සම්බන්ධව ගත්ත තීන්දුව ඔබ වුණ නිරපහැරියද පක්ෂයේ සම්බන්ධව රටට ජනතාවට ප්‍රකාශ කළ සමා ප්‍රසිද්ධිය සමාවිල්ලනවද මේ සම්බන්ධ අපි බලමු මොකට කියන්න තියෙන ප්‍රකාශය මොකක්ද කියලා මේකයි කරුණාකර මේ දේ තේරුම් ගන්න මම නැවත කියනවා ඔබට මහජනතාවගේ නියෝජිතයෙක් හැටියට පෙනී සිටින ඕන කෙනෙකුට පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා ජනතාවට විනිවිදභාවය ආරක්ෂා කරන්න මොනවාද honesty integrity loyalty credibility ඒ කියන්නේ අචල අවංකත්වය නීතිගරුක භාවය හා විශ්වාසවන්තමීය භාවය ඔය 225න් කිසිම කෙනෙක් ළඟ ඔක නැහැ මේක නාව යන අතර සක්සුදක්සේ පැහැදිලිව කියන්න පුළුවන් අන්න ඒක නිසා තමයි අපි අරගලයෙන් ගෙවිල ගෝඨාභය රාජපක්ෂ නිරපහැරලා අපි කිව්වේ අපි සිස්ටම් චේන්ජ් එකක් පිළිපෙණි යුතුමු කියලා. ඒ සිස්ටම් චේන්ජ් එක තමයි අර යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව. දැන් නිකන් නමට විතරයි ජන රජයේ පරමාධිකාරිය කියන ජනතාව පුල් පිටක් තරමට ගණන් ගන්න හැබැයි ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව සම්මත කරන බලධරයා ජනතාව මම ඒ ගැන අනුර කුමාරට මතක් කරනවා ඔබ ජනතාවට ප්‍රකාශයක් කළ යුතුයි මිනිස්සු පස්සේ ජනතාව එන්නේ ඔබ ඉදිරිපත් කරන වැඩසටහන මෙන්න මේක තමයි මම අනුගමනය කරන්න කියලා එහෙම නැත්නම් කෙලිඹ කියන්නේ මම යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව වෙනතේ ජනතාවට ඉදිරිපත් කළා ඒක රටේ උත්තරීතර නීතිය හැටියට පිළි අරගෙන දැනට දේශපාලනඥයන් හමු වෙ දන ගස්සලා තියෙන අධිකරණයේ කොන්ද කෙලි කළා නීතියේ ආධිපත්‍ය ගරු කරන රටක් වෙනින් පිළිහිටනවා කියන එක රටේ ජනතාවට කියලා තමයි අනුර කුමාරට මතක් කරන්නේ මේ ටික කියලා මම සමත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබ ඔළුව බිම තියාගෙන කිව්වට වැඩක් නැහැ මේ නාගරන්දට ඒ තරහදී මිලියන 22ම අනිත් පැත්තේ වැඩි වුණත් වැඩක් නැහැ මොකද ඔහු ඉන්නේ එක ස්ථාවරයක පමණයි ඒ ප්‍රතිපත්ති ගරුක බව ඔබ අහලා තියෙනවානේ මාර්ග සත්‍ය කියලා වැඩපිළිවෙලක් දෙලා තියෙනවා ඒ වැඩපිළිවෙලේ ඔබ එක අංගලක් කරගන්න බැහැ ඔබෙන් අපේක්ෂා කරන්නේ එපමණයි පුරවැසියෝ හැටියට ඍජුවම නැගී සිටින මේ 225 ඔබට එක්කෙනෙක්ගෙන්වත් සත්ත පහක එක තඹයක පළක් නැහැ. ඒ ගැන අවධානය යොමු කරන්න. අපි නැවත මොහුගේ පිළිතුරු බලලා මං ඉතුරු ප්‍රශ්න ටිකක් සමග ඔබ හමුවට පෙනී සිටිනවා. බොහෝ ස්තුතියි.